ඔන්න අද මම කතා කරන්න යන්නේ සම්පූර්ණ වෙනස් මාතෘකාවක් කිසියම් විද්‍යාවට අදාළ නැහැ. ඒක තමයි මේ දැහැමිගේ ට්‍රක් එක. මේ දිනේ දැහැමිගේ ට්‍රක් එක. හරි. දැන් ගොඩක් අය දන්නවා මගේ මේ channel එකේ එකතු වෙන දැහැමි කියන්නේ මගේ දුව. හැබැයි මේක දැහැමිගේ ට්‍රක් එක කිව්වට මේක දැහැමිගේ නෙවෙයි. දැහැමිට තියෙනවා එයාගේ ආසම ඩෝල් මේ ඉන්නේ. මේ ඉන්නේ යා මේ මෙයාට කියන සුනේද කියලා. අර මෙයා මිලිටරි බෝනික්ද පේනවනේ. මේ වෙපන්නේකුත් තියෙනවා. එයාට බෑක්පැක් එකක් තියෙනවා. සේරම තියෙනවා. හරි. ඉතින් මේ 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 සුනේදගේ චක් එක තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ඉතින් මම ඒක අද මම පොඩි විස්තරයක් ගේනවා කොහොමද මේක හදන්නේ කියන එක. ස්පෙෂලි දැන් මේ වගේ ගොඩක් අය හදනවනේ. අපේ මේ අපේ සිසුන් ගොඩාක් ආසයි. ඉතින් ඒකට පුංචි ඉදිරිමත් කිරීම මම මේ දුවට හදලා දුන්නේ මේක සෙල්ලම් කරන්න. මේ කොහොමද මේ මේක මේක ඇත්තට මේක drive වෙන්නේ. මේක වැඩ කරන්නේ කොහොමද? කොහොමද power transmission එක සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ මේ suspension system එක කොහොමද මේක suspension වෙන්නේ? ඊට පස්සේ මේක steering කොහොමද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මේ chassis එක හදාන්නේ කොහොමද? මේක controlling එන්නේ කොහොමද කියන එක අද පුංචි බ්‍රීෆ්ලි හරි මම මේක ෆුල්ම විස්තරයක යන්න බෑ. මේක ෆුල් ලොක ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍ය සති දෙකක් විතර යන ප්‍රොජෙක්ට් එකක්. නමුත් ඒ ගැන මම පුංචි මේ යොමු කිරීමක් කරනවා. ඉතින් මම නිතරම හිතන දෙයක් තමයි මේ මේ අලුත් අලුත් දේවල් හදලා බලන්න ඕනේ. ඉගෙන ගන්න දේවල්. හරි දැන් මේක ඉතින් මම දැහැමිට දුන්නේ මොකද එයාම යම්කිසි මේක දිරිමත් කිරීමක් කරන්න මේ මේ ඉගෙනීම් ක්‍රම වේදි. ඒ කියන්නේ එක එක දේවල් අලුත් දේවල් පොඩි ළමයි දැනගන්න ඕනේ. ඒකට දිරිමත් කරන්න තමයි මම කරේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් සමහරලාට ඔයගොල්ලොත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් කරනවා නම් මේ දැනුම ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඒකයි මම මේක කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම පොඩි අරමුණක් තියලා දැන් පොඩි මේ දැන් මේක සෙල්ලමක් වුණාට සෙල්ලමක්කට පොඩි ටෝයි එකක් වුණාට අලුත් අලුත් දේවල් හදන්න පුළුවන් හැකියාව හරි වැදගත් අපිට මේ රටක් විදියට ඉස්සරහට යන්න. ඉතින් ඒ සඳහා මම හිතනවා මේ වගේ සංකල්ප සමාජයේ පැතිරී යාව මේවා කොහොමද හදන්නේ පොඩි කොච්චර පොඩි දෙයක් වුණත් කමක් නැහැ. ඒ කොහොමද හදන්නේ කොහොමද දේවල් අලුතෙන් ක්‍රියාත්මක කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන විවිධ විදි ගැන අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා දෙන්න පුළුවන් පුංචි තල්ලුවක් තමයි අද මම මේ ටෝයි එක හරහා දෙන්න උත්සාහ කරන්නේ. දැන් මේ සුනේද ගැන කතා කරන්න කලින් අපි මුලින්ම පෙන්නලා ඉමු මේ සුනේදගේ ට්‍රක් එකේ මොනවද කරන්නද. දැන් මේ තියෙන එක වීඩියෝ එකක්. දැන් මේ වානේ මේ ඕනම ටෙරේන් එකකට සුනේදගේ ට්‍රක් එකේ යන්න පුළුවන්. මේක 4 wheel ට්‍රක් එකක්. ඒ කියන්නේ ඕනම තැනකට අපිට මේක මේ මේකේ රෝද වලට ප්‍රොපෝෂනල් ස්ටීරින්ග් තියෙන්නේ. ඒකින් අපිට පුළුවන් ඕන විදිහට මේ කරකවල මේ පාරවල් හදාගෙන ඒ සුදුසුම මාර්ගයක් අරගෙන යන්න. ඒතර මේක සාමාන්‍ය මේ සාමාන්‍ය බිමේ විතරක් නෙමෙයි මේක රළු බිමේ වුණත් යන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි මේක අපිට මේ අපිට ලයින් ඔෆ් සයිට් තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මගේ ලැප්ටොප් එකට එනවා මේකේ වීඩියෝ ෆීඩ් එක. ඒ කියන්නේ මේ 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 ට්‍රක් එකෙන් ඒ යන ඉස්සරහා ගමන් මාර්ගය ගැන මගේ මේ ලැප්ටොප් එකට වෙනම ෆීඩ් එකක් එනවා. එතකොට මට මේක ඇත්තටම මම මේ මේ ට්‍රක් එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. මට ගෙයක් ඇතුළේ ඉඳලා හරි මේක යන්න ඕනේ කොහෙටද කියන එක මට මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ওই දැහැමි ගොඩක්ලා අර කරදර කරන වෙලාවට මේක පදින්න කියලා මම මොකද කරන්නේ මම සමහරලාට ගිය ඇතුළේ ඉඳලාම මේක මේ යාට කැවති කැවති පැති වලට ගෙනහිල්ලා දෙනවා. ඉතින් මේ ඉතින් මම මේක ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. මේක ඉතින් හරිම මේ සුවිශේෂයි. මොකද මේක අපි තනියෙන්ම හදන දෙයක් නේ. එතකොට දැන් මේ දැහැමිගේ අවශ්‍යතාවයට අනුරූපව දැන් අපේ විදුලි තියෙන ටෙරේන් එකට හරියන්න සා ඒ අවශ්‍ය කරන පවර් එක ඒ අනුවම මේක හදලා දෙන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ වගේ දෙයක් කඩෙන් ගන්නත් පුළුවන්. නමුත් ඉතින් එතකොට කොහෙද මේකේ තියෙන අර ආස්වාදය මේක හැදීමේ? ඒ කියන්නේ ඊට පස්සේ මේක තමුන්ගේ මේකනේ ඊට පස්සේ මේක ප්‍රයාස වෙනවා ඒව හදන්න පුළුවන් අලුත් දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඒ හැමදේම මේක ඉතින් ඒ ලොකු අත්දැකීමක් ඒ වගේම ලොකු සතුටක් ඒ වගේම තමුන්ගේම ඉතින් මේ බබා සෙල්ලම් කරන්න මේක හදලා දෙනකොට ඉතින් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේ හැමදේම හින්දා තමයි මේ දැහැමිගේ ට්‍රක් එක හදන්න යන්නේ. දැන් අපේ දැහැමිට ඉන්න බෝනික්ක ගොඩ අතරේ හරි විශේෂ බෝනික්කෙක් ඉන්නවා. ඒ එයාට කියන්නේ මේ ඉන්නේ එයාගේ නම තමයි සුනේද. හරි එයා එසේමසේ බෝනික්කෙක් නෙමෙයි. එයා ඇවිල්ලා මේ මිලිටරි බෝනික්. දැන් පේනවනේ එයාගේ තියෙන බට්ටික හෙල්මට් තියෙනවා ගන් එකක් තියෙනවා බෑක්පැක් එකක් තියෙනවා. මෙයා හරි විශේෂ බෝනික්කෙක්. මෙයාගේ නම තමයි සුනේද කියලා කියන්නේ. ඉතින් අපේ දැහැමි ආසම බෝනික්කා තමයි මේ සේරම බෝනික්ක අතරින් මේ සුනේද කියලා කියන්නේ. දැන් මේ දැහැමිගේ සුනේදගේ ගොඩක් ඔපරේෂන්ස් තියෙන්නේ ඇත්තටම මේ හැංගිලා තමයි. එයා කැලේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් එයා හැංගිලා ඉන්නවා.
උදාහරණයක් විදිහට මේ ඉන්නේ සුනේද? මෙයාගේ වැඩේ දැහැමිගේ වැඩේ මේවා සුනේදව තනින් තන හංගන එක මේ ඉන්නේ. මේ ඉන්නේ දැන් මට අද අද යව හොයාගන්න හම්බුණා. වෙන දවස්වලට නම් මට හොයාගන්න බෑ. දැහැමි කවුද ඇත්තේ ඉන්නේ? සුනේද. ඔය කාටද ඔයාගේ ඩෝල්ලකින් වැඩිපුර ආදරේ? සුනේද ඇත. ඇයි? නිකන්. කො සුනේද අපිට පෙන්න. මොනාද යාගේ තියෙන්නේ යාගේ? එයාගේ මොනාද ඇත්තේ තියෙන්නේ? ඇත්තේ තියෙන්නේ. ඒ මොකද්ද? ගන්. ගන් එක. තා මොනාද? ගන් එක මොනාද කාන්නේ? එතුවක් වෙන් මෙන්න විදිනවා. ආ විදිනවා. හරි තා මොනාද? බෑග් එකක් තියෙනවා. බෑග් එක මොනාද තියෙන්නේ? එයාගේ බඩු. මොනාද බඩු එයාගේ තියෙන්නේ? ඈ. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ පීය. ඒ පීය කතා. කො බෑග් එක අරින් බාර මොනාද තියෙද කියලා බා. ඔව් එම් කද්ද පීය එම් කරද ඒක පීය කපන්න ලී කපන්නද ඔව් ආ තව ඒක වෙනම තියන්න ඒක වෙනම තියන්න තම නැති හ්ම් තම නැති මේ එම් කද්ද ඒක වෙන අනින් එක ආ ඒක තියන්න ඉන්න ආ ඕකේ හරි තම නැති තව වාව් එම් කද්ද තන ඒක කොක්කක්ද? ඔව්. ඒ බූස් කාලේ යන එකට දාන්නේ ඒකනේ. ඔව්. ආ ඒක තියන්නේ. ආ ඕකේ. අත්තම නම් තියෙන. මේ. වාව්. ඒ මොකද්ද? ස්නේදගේ පොත. ඒ පෙන්නන්න ස්නේදගේ පොත. කොපෙන්න? ඒක දිගහැරලා පෙන්නන්න. මොකක්ද තියෙන්නේ කියලා. වාව්. කොක දිගහැරලා පෙන්න. ඔකේ ඔකේ හරි ඒක තියන්නේ ඔකේ තව නැති වාව් එම් කද්ද ඒක සුනේදාගේ බත් සුනේදාගේ බත්ද ඔව් ආ ඔකේ ආ ඒක තයින් කන්නේ ඔකේ ඒ බත් මොකටද යාට කන්න ආ තම කොපින්න වාව් එම් කද්ද ඒකද ගන්න එකට දාන්නේ ගන්න එකට දාන එක නේ හා ඒක තියන්නේ ඕකේ ඕකේ තම නැති වා යමකද ඒක සුනේදාගේ මේක දාන එක ලොක් එකට දාන එක නේ ආ ඒක තියන්නේ ඕකේ තම නැති නේ ගොඩ තියනද බඩු කොයික් මන්ට ගන්න වා යමකද ඒකගේ කොටා කොට්ටේ නේ ආ ඕකේ තමන තියෙන්නේ කො වා මේ මොකද්ද කනූල නූල ඒ මොකටද නූල බූස් කාල යන්නේ ආරි ඕකේ ආ තමන තියෙන්නේ ඕකේ මල්ලේ ගොඩක් කියලා තියනද වා කොයික වෙන්නන්න බෑ මොකද්ද කියන්නේ ඒ මොකද්ද? ඒක බෝ එක. ආ. ඒ මොකටද? හෙලන කරන්නේ. ආ ඕකේ. ඒක දාන්න එක. මේකද? ආ. කොහොමද තාම නැති? වා, ඒ මොකද්ද? කොම්පස් එක. ඔක කොපේනනේ කොම්පස් එක මොකද්ද වෙන්නේ? කොහොමද? වා. ඒක මොකද වෙන්නේ? ඈ? ඒක මොකද වෙන්නේ? ඒක ඊයකුරෙන්න පැත්තට හැදෙනවා. ඊයකුරද හැදෙන්නේ? ඒක මොකද වෙන්නේ එතකොට ඊට පස්සේ? එතකොට තමයි අපිට පාල හොලා හොයා ගන්න පුළුවන්. වා, වෙරි ගුඩ් වෙරි ගුඩ්. ආයිකක් තියන්නේ නේ. දැන් මේ අපේ සුනේදට මේ අපේ විදුලියේ ගොඩාක් මේ ගවේෂණශීලී කටයුතු බහුල වශයෙන් ව්‍යාට රාජකාරි විදියට වැඩලා තියෙනවා. විශේෂයෙන්ම මේ වත්තරෙන්න විවිධ කෘමි වර්ග, උරග වර්ග. ඒතර මීමැස්සෝ එම නැත්තම් කණේ මැස්ස ඔය වගේ විවිධ මේ කෘමීන් සහ සත්තුන්ගේ ගණනයන් කොහෙද මේ සත්තු ජීවත් වෙන්නේ ආ ඒගොල්ලෝ කන්න බොන්න මොනවද ඒගොල්ලන්ට කන්න බොන්න අවශ්‍ය කරන දේවල් තියෙනවද කියන එක මේ විශේෂයෙන්ම මේ සුනේදාගේ යටතේ වැටෙන අතිශය වැදගත් රාජකාරියක් ඒවා සොයා බලන්න සමහර
සුනිදට ඒක දීලා තියෙන්නේ. ඒක එක රාජ්‍යයක් කාර්යයක්. ඊළඟට මේ විවිධ ශාක වර්ග. ඒ වගේම ලයිකන වර්ග. මේ මේ අපේ මේ මේ විදුලියේ තියෙන විවිධ ගස්වල තියෙන විවිධ ලයිකන වර්ගවල ස්වභාවය. ඒවා පාට වර්ණය කොහොමද ඒවා කාලෙත් එක්ක වෙනස් වෙන්නේ? අන්න ඒකත් සුනිදට බලන්න තියෙන මේ ප්‍රධාන රාජකාරී එකක් තමයි. ඒක නිතරම කටයුතු තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම තව වැදගත් එකක් තියෙනවා, මේ පරිසරයේ මොකද වෙන්නේ? මේ පරිසරයේ විවිධ ස්ථානවල මේ ගස් මැරෙනවා නම්, ගස් මැරෙන්න මොකක් හරි හේතු වෙලා තියෙනවා නම්, පරිසර දූෂණයට කටයුතු යෙදලා තියෙනවා නම්, ඒව ගැන හොයලා බලලා ඒක ගැන කටයුතු කිරීමේ වගකීමත් සුනේදට තමයි පැතිරලා තින්නේ. මේවා ගැන හොඳ වගකීමක් මෙයාට තියෙනවා. හරි, ඊට පස්සේ කවුද මේ අපේ වත්තරේ ඉන්නේ හැමදෙස්සෙම? වත්තරේ ඉන්නේ කවුද? ඒත් කියන්නේ පූස් රාළල ආවොත් ඒ පූස් රාළල මොකද කරන්නේ? පූස් රාළලට අපි ඒගොල්ලෝ එළවන්නේ. එළවන්නේ එළිවි රාජකාරේ. ඊට පස්සේ තව කවුද ඉන්නේ? මී රාළල ආපුවම ඒ මී රාළල ෆෙග්ගෙන, ඒ කියන්නේ ඩිෆෙන්ස් මිෂනුත් මෙයාට එකපාර යන්න ගොඩක් තියෙන එක්ස්ප්ලොරේෂන් මිෂන් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙනාට සුනේද ඉන්නේ කැලෑවි. හරි, ඉතින් මේ 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 රාජකාරී කටයුතු වලට මේ මිදුලේ සෑම තැනටම යන්න සුනේදට අවශ්‍ය වෙන අවස්ථා ඇති වෙනවා. හරි, දැන් මේ සාමාන්‍යයෙන් මෙයාට තියෙන ලොකු මිෂන්ස් ගොඩක් තියෙනවා. ඒ මිෂන් වලට තනින් තන යන්න පාවිච්චි කරන ලණුව. ඒ ලණුවට දාලා ඒ ලණුවේ කොක්කක් තියෙනවා. මේ කොක්කෙන් තමයි අපි යන්නේ. කොහොමද පෙන්නන්න දෙන්නේ සුනේදේ කොක්ක? මේ තියෙන්නේ මේ කොක්කට දාලා ලණුවට දාලා තමයි ඒක වත්තේ ඕනම තැනකට මේ මිෂන් වලට මේ සුනේද යන්නේ. එදිර පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ලණුව. ඉතින් ලණුව යන්න කරන අවශ්‍ය තැනට ඒක සෙට් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැහැමි උඩ ඉඳලා සුනේදාව ඒ ලණුවට සෙට් කරනවා. එතකොට ඒ කැමති තැනකට මේ වත්තේ ඕනම තැනකට මේ සුනේදට යන්න පුළුවන්. දැන් මොකෙන්ද ඒක සෙට් කරන්නේ දැන්? මේ මොකද? මෙතන. මොකද? හා, ඒ දාලා මොකද ලණුවට දාන්නේ මොකද්ද? කොක්ක. ආ, කොක්ක දාලානේ. කොක්ක දාලා ඊට පස්සේ ඊටසේ ආ ඉමිඟිමිඟිමිඟි යනවා. ඒ විදිහට යනවා නේ. නංගිය කොහෙද යන්නේ? මොකද ආයි පාර මන් දාලා පෙන්නන්න. මේ තියෙන මෙහෙම තමයි යන්නේ. මේ තියෙන්නේ මේ තනින් තරට ඉති වත්තේ ඕනම සැත්තකට මේ විදිහට ලණුවක් දාලා යන්න පුළුවන් සොනේදට එක එක මිෂන්ස් වලට. හැබැයි තනින් දැනට මේ වගේ අර ලණුවක යන එක හරි කරදරයක් කියලා නිතරම දැහැමි කියනවා. ඒ කියන්නේ එයාට කැමති මොකද? ඕකේ ওই ලණුව අදින්න වෙන්නේ මට. දැන් ඒක ඉඳ දැන් ඕක ගිහිල්ලා ඇදලා ඕක හිර කරන්නයි ඊට පස්සේ ওই ලණුව අර සුනේද දාපුකම ලණුව පල්ලෙහාට නැවෙනවා. ඉතින් ඊට පස්සේ යන්නේ. ඉතින් ඕක හරි ප්‍රශ්න ගොඩයි. ඉතින් මට මේ කරදරේ නිසා මම හිතුවා හරි මෙයාට මේ අපේ මිදුලේ ඕනම මේ සුනේදර කැමති තැනකට ඕනම තැනකට ගමන් කරන්න පුළුවන් සුදුසු මේ මේ ෆෝර් වීල් ට්‍රක් එකක් මෙයාට හදලා දෙන්න. දැන් දැහැමි කියන්නේ මේකට චක් කියලා. ඒක ට්‍රක් කියලා. මේක ට්‍රක් එකකුත් නෙමෙයි, මේක ඇත්තනො ජීප් එකක්. නමුත් දැහැමි කියන්නේ මේකට චක් කියලා. ඉතින් එයා ආස විදියට එයාට මම රූප වගේක් පෙන්නලා එයා කැමති රූපේ තෝරගත්තා. ඒකට අනුව මම ලස්සන චක් එකක් එයාට හදලා දුන්නා. ඒක ගැන තමයි දැන් අපි මේ කොහොමද මේක ගැන අපි මේක කොහොමද හදන්නේ කියන එක ගැන අපි ඊළඟට කතා කරමු. මුලින්ම මේ අපේ දැහැමිගේ ට්‍රක් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මේ තියෙන්නේ යාගේ ට්‍රක් එක. මේකේ චැසිස් එක හදලා තියෙන ඇත්තම ලී වලින්. ඊට පස්සේ මේ තියෙන්නේ ඒක කන්ට්‍රෝල් සිස්ටම් එක. දැන් ආඩ්‍රිනෝ පද්ධතියක් පාවිච්චි කරලා තමයි ඒක හදලා තියෙන්නේ. මොකද ඒක හරිම ලේසි. ආඩ්‍රිනෝ ගැන ගොඩක් වීඩියෝ තියෙනවා, මම ආරාධනා කරනවා බලන්න කියලා. මේ ආඩ්‍රිනෝ වල තියෙන මේක තමයි ඒක මොඩියුල. ඒ කියන්නේ අපිට කැමති විදිහ ෆන්ක්ෂනාලිටි එකක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කෝඩින් හරිම ලේසි. ඒ කියන්නේ අපිට ඕනම ලොජික් කෝඩ් එකක් අපිට අප්ලයි කරන්න පුළුවන්. ඒතර මේකේ මේන්ලිම තියෙන්නේ ආඩ්‍රිනෝ නැනෝ කියලා එකකුයි. ඊට පස්සේ මේ මෙතන බ්ලූටූත් කන්ට්‍රෝල් එකකුයි, ඊට පස්සේ මෝටර් කන්ට්‍රෝල් එකකුයි පවර් සිස්ටම් එක. එච්චරයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ට්‍රක් එකේ ඉස්සරහා. දැන් මේක ඇතර මේක ෆෝර් වීල් ට්‍රක් එකක්. ඒ කියන්නේ මේකේ මේ රෝද හතරටම පවර් එක ට්‍රාන්ස්මිෂන්
වෙනවා. දැන් ඊට පස්සේ අපි මේක හදලා තියෙන්නේ සාමාන්‍ය ඊට පස්සේ මේක අපි සස්පෙන්ෂන් ගැන කතා කරොත් මේක ඇත්තටම දුනු කියන්නේ ලීෆ් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. හරි. දැන් මේ තියෙන්නේ කියන්නේ මේ මේ රෝද හතරටම ලීෆ් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් ඇවිල්ලා තියෙනවා. ඒකට අර හොඳට අපිට මේක ඩියුරබල් විදිහට මේක මේ අපිට ඩ්‍රයිව් කරන්න හැකියාව තියෙනවා. එතකොට දැන් මේක තමයි බ්‍රීෆ්ලිම මේක කිව්වොත් ඊට පස්සේ දැන් මෙතන තමයි අපි මේ අපි සුනේදට යන්න එයාට මේ හැකියාව තියෙන මම ඒකක් දාලා පෙන්නන්න. දැන් මේ තියෙන ස්ටියරින් වීල් එක දැන් මේක කලින් අපි සෙට් කරලා තිබුණා අපේ මේ රෝදෙට. එතකොට මේක රෝදේ හැරෙනකොට මේකත් ඒකට මේට හැරෙනවා. හරි. ඉතින් මේක තමයි සෙටප් එක. ඊළඟට තව දෙයක් තමයි මේකේ තියෙනවා මේ සිග්නල් ලයිට්ස් තියෙනවා, බ්‍රේක් ලයිට්ස් තියෙනවා. පල්ලෙ මම ඒව දාලා පෙන්නන්න. ඊට පස්සේ මේකේ ස්ටියරින් ගැන කතා කරමු. ඒ කියන්නේ මේක අපි කියන ප්‍රොපෝෂනල් ස්ටියරින් කියලා. ඒ කියන්නේ ස්ටියරින් සිස්ටම් එකක් තියෙනවා මේ රෝදේ අපිට අවශ්‍ය ප්‍රමාණයට හරවන්න පුළුවන්. මේ ස්ටියරින් එක වැඩ කරන්නේ ඇත්තටම සර්වෝ මෝටරය පාවිච්චි කරලා. මේ තියෙන සර්වෝ මෝටර එක. ඉතින් මම මේව ගැන වෙනි වෙනම පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපිට හෙඩ් ලයිට්ස් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහා සිග්නල් ලයිට්ස් තියෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා. අර විලිස් ජීප් කියලා තිබුණේ කන්සෙප්ට් එක. ඒ කියන්නේ මේ ඩිසයින් එකක් මේ ජීප් මොඩල් එකක්. ඉතින් ඒකට හරියන්න තමයි මේක හදලා තිබුණේ. මොකද මම දැහැමිගෙන් අහුවාම මොකද්ද එයා ආසම මේ ජීප් ටයිප් එක. එයා නම් කියන්නේ මේකට චක් එක කියලා. එයා මේක ජීප් කියන්නේ නැහැ, මේක චක් එක කියලා කියන්නේ. ඉතින් එයා ආසම මේ ජීප් ටයිප් එක තමයි ඇත්තටම මේ අර විලිස් ජීප් කියන එක. ඉතින් මම ඒකට හරියන විදිහට තමයි මම මේක හදලා දුන්නේ. මම මේක සේරම හදලා හැටි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. හරි. මේ කොහොමද දැන් අපි මම දන්නවා ගොඩාක් ළමයි අපේ ශිෂ්‍යෝ මේ වගේව හදන්න උනන්දු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මීට සමාන දේවල් හදන්න උත්සාහ කරනවා. මම ඒගොල්ලන්ට උදව්වක් විදිහට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. මේක තමයි අපේ සම්පූර්ණ සෙටප් එක. මුලින්ම මේ ජීප් එකේ මම ඩ්‍රයිවිං සිස්ටම් එක ගැන කියලා දෙන්නම්. මේක ඇත්තටම 4 wheel. මේ කියන්නේ මේ රෝද හතරටම බලය සම්ප්‍රේෂණය වෙන සෙටප් එකක් තමයි මේක තියෙන්නේ. මේ 4 wheel මේ ට්‍රක් එක ඇත්තටම drive වෙන්නේ මෙන්න මේ මෝටරේ පාවිච්චි කරලා. මේක ගිය මෝටර එකක්. මේව ගොඩාක් අය ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේක ගිය මෝටර්ස්. හැබැයි මේකේ මෝටර එක මම රිප්ලේස් කරලා තියෙනවා. මේකට සාමාන්‍යයෙන් ඉන්නේ පොඩි මෝටර එකක්. නමුත් ඒක මේ ඒ පොඩි මෝටර එක මම 6 volt motor එකකින් අතරම replace කරලා තියෙන්නේ. මොකද මේකට සාමාන්‍යයෙන් එන motor එකේ අතරම එන torque එක මේක හොඳ performance එකක් ගන්න මේක මදි. හරි. ඊළඟට දැන් ඊළඟට මම මේ අතරම මේ gear wheel එකෙන් එන power එක සම්පූර්ණ transmit කරලා තියෙන්නේ මේ රෝදවලට. මේ මම කලින් කතා කරා අතරම මෙන්න මේ mechanism එක මේ මේ මේක පාවිච්චි කළා. මම මේකට කියනවා යුනිවර්සල් ජොයින්ට් කියලා. මම මේක ගැන කලින් වෙනම වීඩියෝ එකක් කරා. ඒතර යුනිවර්සල් ජොයින්ට් එක තියෙන විශේෂත්වය තමයි අපිට පවර් එක ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් මේ දිශාව කියන්නේ යම්කිසි වෙනත් දිශාවකට පවර් එක ට්‍රාන්ස්මිට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ එක 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 මේ කියන්නේ ෆ්‍රන්ට් මේ ඇක්සල් සහ මේ රියර් ඇක්සල්ස් මේ දෙකටම පවර් එක ට්‍රාන්ස්මිට් වෙලා තියෙන ඇත්තටම මේ වගේ මේ අපේ මේ යුනිවර්සල් ජොයින්ට් දෙකකින්. දැන් මේ දෙකෙන් එක යුනිවර්සල් ජොයින්ට් එකක් ඇත්තටම මම හැදුවා. ඊළඟ එක මෙන්න මේකත් එක්ක ආපු එකක්. හරි. දැන් මම මේක මුලින්ම පොඩ්ඩක් කතා කරන්නම්. දැන් මේ දැන් ඔයගොල්ලෝ ගොඩක් ඔයගොල්ලන් දකින්නයි දැන් මේව නම් මම හදපු ඒවා. හැබැයි මේක මම මේව මේ ෆ්‍රන්ට් ඇන්ඩ් මේ රියැක්ස් මේ ඇක්සිල්ස් මම ගෙනාලා පාවිච්චි කරපු මේවත් අපිට හදන්න පුළුවන්. නමුත් මම කලිනුත් හදලා තියෙනවා. නමුත් මේ හදපු ඒවායේ සාමාන්‍ය පර්ෆෝමන්ස් එක එච්චරම හොඳ නැහැ. හරි. මම හදපු එකෙත් මම වීඩියෝ එකක් දාන්න ගැතනම කලින් හදලා තියෙන ඒවා. ඒක වෙනම ට්‍රක් එකකට මම හැදුවා මගේ අර පරණ ප්‍රොජෙක්ට් එකට. නමුත් ඊට වඩා මේකේ ඇත්තටම පර්ෆෝමන්ස් එක හොඳයි. මම මේක සාමාන්‍ය මට මතක විදිහට ඒ දවස්වල නම් මේක රුපියල් 2000ක්වත් ගියේ නැහැ මට මේ දෙකම ඇත්තටම ගෙන්න ගන්න. එතන මේකෙන් තමයි මේක ඇත්තටම මේ අපිට 4 wheel system එකක් විදිහට රන් වෙන්න තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒකේ තියෙන ගොඩක් වාසි සහගත දේ තමයි මේ ඇක්සිස් එක ගත්තාම ඒකට ලීෆ් සබ්ස්ටෙන්ෂන්. ඒ කියන්නේ අපි කියන්නේ දුනු. මේ දුනු ඒවා දෙකකුත් අපිට එකම එනවා. ඉතින් ඒකින්ද අපිට ඒක සෙටප් කරගන්න හරි ලේසි. මම කරලා තියෙන්නේ මේ ඇලුමිනියම්
යූබාස් දෙකක් යූබා එකක් අරගෙන ඒකේ අවශ්‍ය ප්‍රමාණ වලට කපලා තමයි මේක මේ විදිහට සෙට් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ ෆ්‍රන්ට් ඇක්සිල් එකේ තියෙන විශේෂත්වය ඒ ඇක්සිල් එකේ අපිට ස්ටියරින් සෙටප් එකකුත් තියෙනවා. ඉතින් ඒකත් හරි ලේසි. මේව සේරම හදන්න පුළුවන් බැරි නැහැ. නමුත් මේ හදනවට වඩා ඇත්තටම මේකක් ගන්න එක ලේසි. ඉතින් දැන් මේ අපි දැමිටනේ මම මේ ප්‍රොජෙක්ට් එක කරේ. ඕගොල්ලෝ කරනවා නම් ඒක හැදුවත් කමක් නැහැ. ඒතකොට ඒකත් ඉගෙන ගන්න පුළුවන්. මෙතන සිද්ධිය වෙන්නේ ඇත්තටම මෙතන තියෙනවා මේ ඇක්සිල් එකේ ඇත්තටම මේ 4 wheel ගන්න මේ ඇක්සිල් එකේ ආයෙ තියෙනවා ගිය සෙටප් එකක්. ඒ ගිය සෙටප් එකේ ඉන්නේ මොකක්ද? මෙන්න මේ පැත්තෙන් එන පවර්, ඒ කියන්නේ මේ මූවමන්ට් එක ගිය එකක් පාවිච්චි කරලා අංශක 90කට බෙදලා මේ දෙපැත්තට ට්‍රාන්ස්මිට් කරනවා. මේ දෙපැත්තේ තියෙනවා ඇත්තටම U joints කියලා කියන්නේ මම කියලා universal joints. මේ දෙපැත්තේ තියෙනවා ඒවා. මෙන්න මේ දෙපැත්තේ. එතකොටත් ඇත්තටම අපිට අර දිශාව මාරු වුණාම තව එක ට්‍රාන්ස්මිට් කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ඉතින් ගොඩාක් U joints වල පාවිච්චි කරලා මේ ඇත්තම ඉතින් කාර්ය ගොඩාක් ළඟයි මේ සෙටප් එක. ඊළඟට ස්ටියරින් කරන්නේ කොහොමද? අර ඉන්ඩිවිජුවල් මේකකට, ඒ කියන්නේ රොවිල් එකකට සම්බන්ධ වෙලා තියෙන මේ වගේ පොඩි මේ ස්ටියරින් සෙටප් එකක්. මේ ස්ටියරින් රොඩ් එකක් තියෙනවා. ඒ ස්ටියරින් රොඩ් එක මම සම්බන්ධ කරලා තියෙනවා සර්වෝ මෝටර එකට. ඔයගොල්ලෝ දන්නවා සර්වෝ මෝටර එකක් කියලා කියන්නේ මට ප්‍රසයිස්ලි පුළුවන් මේ සර්වෝ එකේ ආම් එකේ ඇන්ගල් එක වෙනස් කරන්න. ඒ සර්වෝ ඇන්ගල් එක වෙනස් කරනකොට මොකද වෙන්නේ? මට මේක ඔපරේට් කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ල දැන් ඔයගොල්ලන්ව මේක ඔපරේට් වෙන හැටි ඇට්ලීස්ට් මේක රන් වෙන හැටි මම පැහැදිලි කරලා පෙන්නන්න. දැන් මේ කාර් එක කන්ට්‍රෝල් කරන්න මම පාවිච්චි කරන්නේ ඇප් එකක්. මේ අතර මේ ඇප් එක මම ලියපු එකක්. මේකට අපි මම අතරම් පාවිච්චි කරේ MIT ඇප් ඉන්වෙන්ටර් කියලා. හරි ලේසි ඇප් ලියන මේ සෙටප් එකක් තියෙනවා. ඉතින් මට පුළුවන් ඇත්තටම මේ බ්ලූටූත් කන්ට්‍රෝල් එකට මේක, ඒ කියන්නේ අපේ මේ තියෙන බ්ලූටූත් ට්‍රාන්සීවර් එකක් මේකේ. මම අර කලින් පෙන්නවා මේක ආයෙ පෙන්නන්න ඉස්සරහට යනකොට මට පුළුවන් මේ බ්ලූටූත් ට්‍රාන්සීවර් එකත් එක්ක මේ ෆෝන් එකේ තියෙන බ්ලූටූත් වලින් කනෙක්ට් වෙන්න. හරි ඒක මම කරන්නේ මේ මට පුළුවන් මේක මේ තියෙන එක එක ඔප්ෂන්ස්. දැන් මට මෙතන මම මේ විදිහට ඔප්ෂන් වෙන HC05 කියන මොඩියුල් එක තමයි මම මේක දාන්නේ. දැන් එහෙම කරාම මේක ඇත්තටම මේ අන්න දැන් කනෙක්ට් වුණා. දැන් ගොලන් පේනවනේ කනෙක්ටඩ් කියලා වැටෙනවා. ඊළඟට මට කරන්න පුළුවන් දේ තමයි දැන් මට පුළුවන් ඇත්තටම මේක ස්ටියරින් කන්ට්‍රෝල් කරන්න මුලින්ම මේ මෙන්න මේ ස්ටියරින් රොඩ් එකකින්. ඒ කියන්නේ මේ මෙතන මේ ස්ටියරින් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් මට ඔයගොල්ලන් පේනවනේ මම මේ අර කරකවන ප්‍රමාණයට මේක ප්‍රොපෝෂනල් ස්ටියරින් පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවා නේද? ඊළඟට මේ මම ඊළඟට තියෙන එකක් තමයි මට මෙතන මේක ඇත්තටම මගේ ගිය සෙටප් තුනක් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගිය ස්පීඩ් තුනක් යන්න පුළුවන්. ඒ කියන්නේ ගිය එක ගිය කියන්නේ ඇත්තම ගිය නෙමෙයි මෙතනදී. මෙතන ස්පීඩ් කන්ට්‍රෝල් තුනක්. ඒ කියන්නේ මේ රෝදවලට මට ස්පීඩ්ස් තුනක් මේන්ටේන් කරන්න පුළුවන්. මම ඉස්සර මේකේ තිබුණා ඇත්තටම මට මේ ජීප් එක උඩට, ඒ කියන්නේ මේකේ මම මේ ඇක්සලරෝමීටරයක් දාලා මේක කොහමද මේකේ මේ මූවමන්ට් එක, ඒ කියන්නේ මේක උඩ මේක රෝල් එක කොච්චරද, ඊට පස්සේ ටිල්ට් එක කොච්චරද කියලා මයින්ඩ්ත් මගේ මේ සෙටප් එකක් තිබුණා. හැබැයි දැන් මේක ගලවලා අයින් කරලා තියෙන එක ටිකක් කරදරයි. දැන් ඒ වගේම මට මේක ෆෝවර්ඩ්, ඊට පස්සේ රිවර්ස්, ඊට පස්සේ ස්ටොප් කියන එකට යන්න පුළුවන්. දැන් මම මෙතන මුලින්ම ස්ටොප් කියන එක අයින් කරගන්න ඕනේ. ඊළඟට මම පෙන්නන්න මේ තියෙන මම මේක ෆෝවර්ඩ් කියලා දැම්මොත් මේ විදිහට මේ රෝඩේ ගමන් කරනවා. මම මේක ස්ටොප් කරොත් එක නවතිනවා. රිවර්ස් කරොත් අනිත් පැත්තට ගමන් කරනවා. ඒක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ මට ඕන නම් ගියර් එක වැඩි කරන්න. පොගනන් පේනවා. දැන් ওই ගියර් එක වැඩි කරාන් පස්සේ ෆෝවර්ඩ් එක. ඒ ගොඩාක් ස්පීඩ් එක වැඩි. මට ඕක ස්ටෙක් කරන්න පුළුවන්. ඊළඟට ඇත්තනම මට දැන් මම යවන සිග්නල් එක මට ඇත්තටම පුළුවන් මේ මට මේ මොනිටර් කරගන්න. දැන් මට ට්‍රබල් ෂූට් කරගන්න වුණොත් එකපාර පාවිච්චි කරන්න පුංචි මෙතන මේ තියෙනවා යවන ඩේටා එක මට රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ දැන් ස්ටියරින් එක උඹාන්න මම ස්ටියරින් එක අඩුවෙඩි කරනකොට මට ඒක ඇන්ගල් එක මට කොච්චරද කියලා මැනගන්න. ඒ කියන්නේ මට මේක යවන වැලියු එක මොකද්ද කියලා මැනගන්න තියෙනවා. ඊට පස්සේ මට මේ හෙඩ්ලයිට් පුළුවන්. මේ තියෙන ඒ හෙඩ්ලයිට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ හෙඩ්ලයිට් එක දානවනම්
ඒ කියන්නේ මේ රෑට ගමන් කරනකොට මේ සුනේදගේ ඔපරේෂන් වලට මට ඒක සෙටප් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි බේසික්ම ඔපරේෂන් එක ඇත්තටම මේ ගත්තාම. ඉතින් මේක තමයි බේසික් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ දැන් මගේ අර කලින් කියපු අර ටිල්ට් එකයි ඊට පස්සේ මේක කොච්චර මේ කොච්චර ඇලයක් තියනවද කියන එක මයින්ඩ් දැන් මම ඒක ඩිසේබල් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සර ඇත්තටම ඒකත් පුළුවන්කම තිබුණා ඇක්සලරමීටරය පාවිච්චි කරලා තමයි මම මේක කරේ. ඊළඟට බ්‍රේක් කරනකොට මම මේකේ බ්‍රේක් ලයිට් සෑමිටම් පත්තු වෙනවා. ඒ කියන්නේ බ්‍රේක් ඒකල ඔම ගිහිල්ලා ඔන බාන්න එකපාරම බ්‍රේක් කරොත් බ්‍රේක් ලයිට් පත්තු වෙලා තමයි පත්තු වෙන්නේ. ඒ වගේම මේ සිග්නල් ලයිට් පත්තු වෙනවා සිග්නල් දානවා. ඒ කියන්නේ දැන් මම ස්ටියරින් එක මොකක් හරි කන්ට්‍රෝල් ප්‍රමාණයකට වඩා වැඩි කරොත් ඕගලන්ට පේනවා මෙතනදි මේ මෙතන ඒ ලයිට්ස් එනවා පත්තු වෙන විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඒක හරි ලේසි. ඉතින් මේවා ඕන එකක් ඕගලන්ට කරන්න පුළුවන්. මේක හරිම ලේසි මේ කෝඩින් වලට ඇත්තටම දවසක් මොකක්වත් යන්නේ නැහැ. පැය දෙකක තුනක පොඩි වැඩක් ඇත්තටම දවස් සතියක විතර ප්‍රොජෙක්ට් එකක් මට ඉතින් මගේ අර තියෙන මම අර පැයක් දෙකක් අරගෙන තමයි හදලා දුන්නේ දැහැමිට. නමුත් මේක ඇත්තටම දවස් දෙක ප්‍රොජෙක්ට් එකක් හරියටම කරනවා. ඕගලන්ට මුලින් ලඟ වෙනකම්ම මේක කරලා ඉවර කරන්න සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕන ටිකක් වෙලා යයි. නමුත් ඊට වඩා මේක තමයි ලේසි. දැන් මේ තියෙන මේක තමයි ඉතින් ඇත්තනම සෙටප් එක. සස්පෙන්ෂන් ගැනත් කියන්නම්. ලීෆ් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ඕන විදිහට මේක වෙන්න පුළුවන්. අපි මේක සස්පෙන්ඩ් වෙනකොට, ඒ කියන්නේ රෝද සස්පෙන්ඩ් වෙනකොට ඔයගොල්ලන්ට පේනවා අර ලීෆ් ස්ප්‍රින්ග් එක ඒක නැමෙන හැටි. ඊට පස්සේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට පවර් එකට. මොකද අපි ඒක ඒ පවර් එක යන්නේ ඇත්තටම මේ වගේ යුනිවර්සල් ජොයින්ට් සිස්ටම් එකක් නිසා. ඒක ඉස්සරහටත් තියෙනවා පිටිපස්සටත් තියෙනවා. මම මේක ඩ්‍රයිව් කරන අවස්ථාව මම කියලා දෙන්නම්. ඊළඟට මම කතා කරන්න යන්නේ කොහොමද මේ චැසිස් එක හැදුවේ කියලා. මේකත් හරි ලේසි හදන්න. ඇත්තටම මම මේ බ්ලේසර් කටින් සෙටප් එකට ඩ්‍රෝවිං එකක් දීලා මේක ඇත්තටම විනාඩි දෙකෙන් තුනෙන් කපා ගන්න පුළුවන්. මේ මුළු ටෙම්ප්ලේට් එකම ටෙම්ප්ලේට් එක කපා ගත්තාන් පස්සේ ඊළඟට ඕගලන්ට තියෙන්නේ මේක මේ ඊට පස්සේ ඕගලන්ට මේ විදිහට ෆෝල්ඩ් කරලා ඒක අලෝ ගන්න පුළුවන්. එතන මේ ටෙම්ප්ලේට් එක මම මේ ටෙම්ප්ලේට් එකක් දාන්නම් ඇත්තටම මේ වීඩියෝ එකේ. දැන් ඕගොල්ලොත් හදන්න උනන්දු වෙනවනම් දැන් මේ වගේ ටෙම්ප්ලේට් එකක් දැම්මහම ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ලේසර් කට්. ඇත්තටම ලේසර් කටින් කියලා කියන්නේ ඉක්මනට මේ ෆොටෝ ටයිපින් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක්. මම ලේසර් කටින් ගැන ඉස්සරහට වීඩියෝ ලේසර් කටින් විතර නෙමෙයි ඇත්තටම එක එක ෆොටෝ ටයිපින් මෙතඩ්ස් ගැන මම වීඩියෝ එකක් කරන්න ඉස්සරහට ඉන්නවා. මම ඒක ගැන කතා කරන්න. ඉදිරිපස්සේ ඉතින් ඒක මහා දෙයක් නෙමෙයි ලොකු දෙයක් නෙමෙයි. ඊට ෆොටෝ මේ විදිහට චැසිස් එක අරගත්තාන් පස්සේ චැසිස් එක කෙලින්ම මේක සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. කන්ට්‍රෝලින් එක ගැන පොඩ්ඩක් කතා කරන්නම්. දැන් Arduino Nano එකක් පාවිච්චි ගන්න. Arduino කියන්නේ කොටා ක්ලීසි. ඒ කියන්නේ ඒක හරිය මොඩියුලර්. ඒ කියන්නේ ඕන එකක වැත්ත කර අපිට ඕන දෙයකට පාත් කරගන්න පුළුවන්. දැන් මම මේක කිසිම ලස්සනක් මේක නැහැ මම මේන්ටේන් කරලා. මේක ඇත්තටම බොක්ස් එකක් දාලා ඊපස්සේ ඒක කාලන කරන්න ඕනේ කියලා වෙලා හම්බුනේ නැහැ. මේ තියෙන Arduino Nano එකක්. මේ තියෙන HC05 කියලා Bluetooth මොඩියුල් එක. Bluetooth එකක් පාවිච්චි කරගත්තේ මොකද අපිට කෙලින්ම අපේ ෆෝන් එකනම මේක සම්බන්ධ කරන්න පුළුවන්. නැත්තම් වෙනත් රිමෝට් කන්ට්‍රෝල් එකක් හදන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන ඇත්තටම මොකද කරන්නේ මේ Bluetooth ෆෝන් එකෙන් මේ ඇප් එකෙන් එන කන්ට්‍රෝල් සිග්නල් එක මම කරන්නේ මොකද්ද මේ ඇප් එකෙන් එන මේ සිග්නල් එක ඇවිල්ලා මම ඇත්තටම කරන්නේ මේක මේ කරන්නේ මෙතන මේ ඔයගොල්ලන්ට පේනවද මම මේ මෙතන එක එක වැලියුස් යවනවා. මේ පේන බිංදුව එක බිංදුව බිංදුව මේව ඇත්තටම මේ එක එක මේ කන්ට්‍රෝල් වැලියුස්. දැන් උදාහරණයක් විදිහට මම මේක හිතන මම මේ ගිය එක මාරු වෙනකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන මේ දෙවෙනි ඉලක්කම මාරු වෙනවා. එනවනේ ඔය එතකොට මේ දෙවෙනි ඉලක්කම මාරු වෙනවා. ඒ වගේම මම මේ හෙඩ්ලයිට් කියන එක එබුවොත් ඔයගොල්ලන්ට පේනවද එකක් ඔය එක සිග්න එක ඉලක්කම මාරු වෙනවා. ෆෝවර්ඩ් එක එබුවොත් එහෙම දැන් ෆෝවර්ඩ් එක ඔබන්න යන එක යනවා. ඊළඟට මම ස්ටියරින් වෙනස් කරොත් ඔයගොල්ලන්ට පේනවද ඒ ස්ටියරින් ඇන්ගල් එකේ ෆීඩ් එක වෙනස් වෙනවා. මම මෙතන කරලා තියෙන්නේ මේ එවන ඒ ෆෝන් එකකින් එවන ඩේටා එක මේ HC05 මොඩියුල් එකට ගන්නවා. අරගෙන මම මෙතන ලොජික් එකක් දාලා තිනවා මේ එක එක සිග්නල්ස් ආවොත් මොකද කරන්න කියලා. ඒක එක වැදගත්ම එකක් තමයි. ස්පෙෂලි හිතන්න මේ මම මේ ෆෝවර්ඩ් ඇන් බෑක්වර්ඩ් එක 0 තමයි ටිපිකලි තියෙන්නේ. ඒක 1 වුණොත් එහෙම
මම ෆෝවර්ඩ් සිග්නල් එක 1 වුණොත් කියලා මම මෙතන මේ මෝටර් කන්ට්‍රෝල් මේකට කියන්නේ මෝටර් කන්ට්‍රෝල් එකක් කියලා මේ මෝටර් කන්ට්‍රෝල් එකකින් අපිට පුළුවන් ඇත්තටම ලොකු වෝල්ටේජ් එකක් මේ අපේ මේ මෙතන තියෙන මෝටරේට පාස් කරා තේරුණේ මේ මෝටරේට පාස් කරන්න. එතකොට ඒකේ දිශාව මාරු කරන්න වෝල්ටේජ් එකේ ඩිරෙක්ෂන් එක මාරු කරන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මෝටර් කන්ට්‍රෝල් එකේ අපේ ඔපරේෂන් එක වෙන්නේ. ඉතින් බොහොම සරල දෙයක් කරන්නේ. එතකොට ෆෝවර්ඩ් ඇන් බෑක්වර්ඩ් සහ ගිය වැලියු එක අනුව මම මෝටර් කන්ට්‍රෝල් එක සහ මෝටර් කන්ට්‍රෝල් එක භාවිතා කරලා මේ මෝටරේට යන වෝල්ටේජ් එකේ පෝලරිටි එකයි ඊට පස්සේ මේ ඒකේ මේ මැග්නිටියුඩ් එකයි වෙනස් කරනවා. එච්චරයි. ඊට පස්සේ සර්වෝ එක සඳහා සර්වෝ ඩිරෙක්ෂන් එක සඳහා ඇත්තටම වෙනම සර්වෝ ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒ ලයිබ්‍රරි එකෙන් මට මේක කනෙක්ට් කරලා අපිට පුළුවන් අතන සමානලා ලයිබ්‍රරි ඕනෙත් නැහැ. ඩිරෙක්ට්ලි මට මේකෙන් ඒ සර්වර් ඇන්ගල් එක ෆීඩ් කරන්න පුළුවන්. ඉතින් එච්චරයි මේක තියෙන්නේ. මේක ඇත්තටම ලොකු මේක හදනවා කියලා ලොකු මේ දෙයක් ඇත්තටම නැති තරම්. දැන් ඊළඟට තියෙන වැදගත්ම දෙයක් තමයි දැන් මේක අපිට මේක කන්ට්‍රෝල් කරන්න මේ ජීප් එක අපිට ලයින් ඔෆ් සයිට් තියෙන්න බෑ. කියන්නේ අපිට මේක පේන්න ඕනේ ගමන් කරන්න. දැන් ඒක හරි කරදරයක්. ඒක නිසා මම මොකද කරේ මයිගාව කලින් ප්‍රොජෙක්ට් එකකට මම ගෙනල්ලා තිබුණේ FPV කන්ට්‍රෝල්. මේක FPV කියලා කියන්නේ ෆස්ට් පර්සන් view කියන එක. ඒ කියන්නේ මේ සාමාන්‍ය ගොඩාක් ඔය drones වලට පාවිච්චි කරන setup මේ කැමරා එකක් තියෙනවා. එතන මේ කැමරා එක මට පුළුවන් mount කරන්න අර අපේ truck එකේ. එතන මේ කැමරා එක මොකද කරන්නේ මේකෙන් පුළුවන් live feed එකක්. ඒ කියන්නේ මේක මේ live feed එකක් මේ ලබලා දෙන්න පුළුවන් අපිට මේ අපේ receive එකට. මේ තියෙන receive එක. එතන මේ receive එකෙන් මට පුළුවන් මේ කන්ට්‍රෝල් එකට මේ අපේ ඇත්තටම අපි ලැප්ටොප් එකට මට මේ ෆීඩ් එක ගන්න. මේක නිකන් එතකොට නිකන් වෙබ් කැම් එකක් වගේ වයර්ලස් වෙබ් කැම් එකක් මේක හැබැයි. ඒ වයර්ලස් වෙබ් කැම් එකක් වගේ මට ෆීඩ් එකක් එනවා. ඉතින් ඒක හරිම ලේසි සමහරවල්ලාන්න මට එතකොට බලන්න ඕනෙත් නැහැ ওই දැහැමිගේ වැඩවලට මට එයාට ඕන තැනක යන්න කියලා මට මේ එයා කියන විදිහට මට ගේ ඇතුලේ මගේ වැඩක් කරන ගමන් ඉඳලා මට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හරි. දැන් මේක හරි ලේසි කනෙක්ට් කරන්න. මේක ඇත්තටම අපිට ලැප්ටොප් එකක් ඕන වෙනවා මේක කනෙක්ට් කරන්න. මම මේක කියලා දෙන්නම් කොහොමද මේක කනෙක්ට් කරලා ෆීඩ් එකක් ගන්න කියලා. දැන් කොහොමද මම මේ ෆීඩ් එක ගන්න කියලා FPV ෆීඩ් එක ගන්න කියලා මම කියලා දෙන්න යන්නේ. දැන් මේ තියෙන මයි රිසීව් එක. අනේ මම රිසීව් එක දැන් කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ USB through. ආර අපේ කම්පියුටරේට ඊළඟට මගේ FPV කැමරා එක තියෙනවා. මම ඒකටත් පවර් දැන් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒක මේ විදිහට ඒකේ channel එකකුත් පෙන්වලා තියෙනවා. ඊළඟට මට කරන්න තියෙන ඇත්තටම මේ අපේ ලැප්ටොප් එකේ අපිට පුළුවන් මේක ඇත්තටම නිකන් වෙබ් කැම් එකක් වගේ නේ මම කිව්ව කලින්. ඒතර අපිට පුළුවන් මේකේ අපිට මේ කැමරා එකට ගිහිල්ලා කැමරා මොඩ් එකට ගිහිල්ලා අපි මේ කැමරා ඇප් එක අපි සිලෙක්ට් කරොත් මේදින් ෆීඩ් එක මම දැන් මම අර කලින් ටෙස්ට් කරපු ඉඳ ඇත්තටම මේ දැන් ෆීඩ් එක ඇත්තටම එනවා මේදි මේ විදිහට මේ ඔයගලන්ට මේ විදිහට මේක මේ ඇත්තටම මේ ෆීඩ් එක ගන්න පුළුවන්. අද මේක සාමාන්‍ය ටිකක් දුර මීටර් 100ක් විතර වුණත් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ මේ යුනිට් එකට මවුන්ට් කරන්නේ. ඉතින් මේ විදිහට අපිට ඕන නම් මේක ලේටන්සි ඔය වගේ ගොඩාක් දේවල් අපිට බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඔය අපේ මේ කැමරා. ඉතින් මේ විදිහට මේක මාරු කරනකොට ඔයගලන්ට පේනවා මේක මේකේ අර මේ ෆීල්ඩ් එක මේ මම මේක බලන හැටි වෙනස් කරනකොට අර කැමරා වෙනස් වෙන හැටි. ඉතින් මේකත් ගොඩක් වැදගත්. මොකද එතකොට ඔයාගා ෆෝන් එක තියෙනවා කැමරාවෙන් අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක අපිට මේ බලාගෙන ඉන්න ඕනේ මේ ට්‍රක් එක යන හැටි. හරි මම මේක කන්ට්‍රෝල් කරලා පෙන්වන්නම් ඇත්තටම.
ඉතින් මං කිව්වනේ අද අරගෙන ආවේ අලුත්ම විදියේ මාතෘකාවක් නේ. සමහර අය කැමති කැමති වෙන්නේ නැති සමහර අය ඇත්තට උනන්දුවක් දක්වන්න ඒකට කමක් නැහැ. ඉතින් මම උත්සාහ කරන්න බැරි අපේ මේ කණ්ඩායමක් ඉන්නවා මේ කොහොමද මේ වගේ දේවල් පොඩි පොඩි රොබෝලා හදන්න අපේ ගොඩාක් ශිෂ්‍යයන් අතර ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් ඒක සඳහා පුංචි මග පෙන්වීමක් සහය ඉතින් මේ ඒක ගැන කියන්න ඕනේ ඉන්න අනිත් එක මේක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා මට ආසාවක් හිතුණා. ඒක නිසා මම මේක කිව්වේ. ඉතින් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ එකින් ඉගෙන ගත්තා නම් ඒක වටිනාකමක් කියලා තියෙනවා. ඒ වගේම වැදගත් කාරණාවක් තියෙනවා. ඇත්තටම මේක මේ මම මේ දැන් මේක මෙයාට මේ යොමු කරන්න උත්සාහ කරන්නේ වෙන කාරණා නිසා නෙමෙයි. මේක අර ක්‍රීඩාවක් විදිහින් ළමයින්ට මේ පරිසරය ගැන දැනුමක් ලබා ගැනීමට සැලැස්වීම හරි වටිනවා. එතන පරිසරයත් එක්ක ළමයි පුඩා කාලේ ඉඳලා සම්බන්ධ වෙනවා. අලුත් අලුත් දේවල් එක ගැන දැනගන්නවා. මේ භෞතිකේ ක්‍රියාත්මක වෙන ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන අදහසක් එනවා. ඉතින් ඒක අතිශය වැදගත්. ඉතින් ඒක මම ආරාධනා කරනවා. ඉතින් මම මේක මේ මම මෙහෙම කරනවා කියන එක නෙමෙයි. අපි හැමෝම අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි අපි මේ කියවීම සහ ඉගෙන ගැනීම හරිම එක විදිහකට අපේ සාමාන්‍ය සාම්ප්‍රදායික අර ගුරුවරයෙක් විසින් ළමයෙක්ට කියන ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඉතින් පොඩි අඩුපාඩුවක්. ඒකෙන් ගොඩක් ඒක ඉෆෙක්ටිව් නෑ කියලා හිතනවා නිතර. ඉතින් ඒක නමුත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ළමයින්ට ඉගෙන ගැනීමේ අවස්ථාවක් තියෙනවා නම් ඒක මට හිතෙනවා ගොඩාක් වැදගත් වෙනවා කියලා නිර්මාණශීලී දළුපරතුරක් හදන්න. ඉතින් ඒක සඳහා තමයි මේ උනන්දු කරේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගොල්ලෝ හැමෝටම ස්තුති. මම ආරාධනා කරනවා මේ වගේ අලුත් අලුත් දේවල් තමුන් විසින්ම නිර්මාණය කරන්න උත්සාහ කරන්න කියලා.